good bad ugly අද වැඩසටහනේ පළවෙනි කොටස පසුගිය සතියන්තයේ අපේක්ෂකින් දෙදෙනෙකු තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළි දැක්වුවා පොට්ටු අපේක්ෂක මගිමල්ලිත් සෙන්පති නායකසේන මැතිතුමත් අපි දැන් බලමු නායකසේන මැතිතුමා ඒ පිළිබඳව අප වෙත දුන් ප්‍රකාශය මමගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහුගිය දා එළියට දැම්මා අපිට කරන්න තියෙන දේ විශාලයි අවුරුදු 71ක් පාලනය කරපු පාලකෙන් නොකළ දේ බොහොමයි කළ දේවල් ස්වල්පයයි ඒ ස්වල්පයුණුත් භාගයක් හොරකම සහ දූෂණයෙන් පිරිච්ච වැඩ කොටසක් ජනතාවට ඒව තේරුණාට කර කියාගන්න දෙයක් නැහැ ජනතාව දේශපාලන ත්‍රස්තවාදියාගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි ත්‍රස්තවාදීන් දනගස්සන හැටි මම හොඳට දන්නවා දේශපාලන ත්‍රස්තවාදයේද ජනතාව ඉස්සරහා දනගස්සන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි මගේ සිහින කැබිනට්ුවේ ඉන්නේ 20යි මම රටේ ප්‍රධානතම බෞද්ධ පාඨශාලාවේ අධ්‍යාපනය ලබා විනයානුකූලව ජීවිතේ හැඩගසාගත් කෙනෙක් මගේ ජයග්‍රහණය හෙට උපදින දරුවගේ විජයග්‍රහණයයි දේශපාලන ත්‍රස්තවාදයෙන් රට බේරාගමු ස්තුතියි මොකද්ද මිස්ටර් සිඩ්නි නායකසේන සෙන්පතිතුමා කිව්වේ දේශපාලන ත්‍රස්තවාදියෝ කියලා අපි ත්‍රස්තවාදියෝද අවුරුදු 35ක් විතර යුද්ධ කළාම හැමෝම පේන්නේ ත්‍රස්තවාදී විදියට මම ත්‍රස්තවාදීන් අයින් කරා ඔක්කොම අයින් කළේ කොහෙද ඉතුරු වෙලා හිටපය අපෙලුසෙක් වෙනදා එළියට බැස්සේ මමයි අයින් කළේ දැන් රටේ ත්‍රස්තවාදීන් එකෙක්වත් නැහැ මගේ නම ඉතිහාස පොතේ ලියවිලා ඉවරයි ත්‍රස්තවාදයේ මුළුමනින්ම තුරන් කළ නායකයා හැටියට ඔයා මොන ඉතිහාස පොතේද ලියවුනේ කවුද ඒක ලිව්වේ මිස්ටර් සිඩ්නි ඔයා මේව ඉතිහාස පොතේ ලිව්වද නැමෙතුමනි මම එහෙම එකක් කළේ නැහැ නෑ මම මේ ඔයත් ලියන කෙනෙක් නිසායි නිකමට ඇහුවේ හොඳයි අපි දැන් බලමු පොට්ටුවේ අපේක්ෂක මගේ මල්ලි මැතිතුමා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිබඳ දක්වන අදහස ආයුබෝවන් ගුඩ් බෑඩ් ඩග්ලි පසුගිය සිකුරාදා මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගේ අයියාගේ සහ බැසි මල්ලිගේ උපදෙස් සහ ආශිර්වාදයෙන් එළි දැක්වුවා ඒක දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කළ යුතු දේ නිසි ලෙස කරන ආකාරය ඒකේ සඳහන් කරලා තියෙනවා මගේ කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ ප්‍රායෝගිකව වැඩ කරන්න පුළුවන් දක්ෂ මන්ත්‍රීවරුන් පමණයි කොච්චර පරණ වුණත් තරහ වෙන්න එපා වැඩ කරන්න ශක්තියක් නැත්නම් ඇමති තනතුරු ලැබෙන්නේ නැහැ මේ මැතිවරණයේ ඒ ආසනවල සහ දිස්ත්‍රික්කවල මට වැඩිම ඡන්ද ප්‍රමාණයක් අරන් දෙන සංවිධායකවරුන්ට ඒක බලපාන්නේ නැහැ මගේ ප්‍රතිපත්තියේ අංක 1 ආරක්ෂාව ආරක්ෂාවේ මුර දේවතාව මමයි මුලින්ම මගේ අයියාව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා අයියා නැති තැන මටත් ආරක්ෂාවක් නැහැ ස්තුතියි Thank you අයියා Thank you මල්ලි මේ ඔයාගේ මල්ලිගේ දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ එකක් ඇතුළත් කරලා නැහෙනි මොකද්ද තව ඇතුළත් කරන්න තියෙන්නේ සුජුවන් සංස්කෘතිය නැවත ගේනවා කියලා ඒක ගේන්නේ නැහැ ඒකේ පාට වෙනස් කරලා විකුණන්න යන්නේ කාටද සජී පුතාටද අරන් තියාගත්තා නම් හොඳයි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපෝ එපා එයාට ඔය සුදු ඈන්නේ ලෝල පුරුදු නෑ ඒකේ නෙවෙයි ඇමරිකාවෙන් මල්ලිට දාලා තිබ්බ නඩුව ඉවරයිලු නේද මගේ මල්ලි වැරදි කරලා නෑ හොරකම් කරලා නෑ මිනි මරලා නෑ හොඳට මතක තියාගන්නවා අපි දෙයියෝ බුදුන් අදහන අය අපිට බොරු චෝදනා දාන අයට පළ දෙන්නේ දිට්ට ධම්ම වේදිනිය කර්මය අපේ ආමතුරුවනේ සාදු 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 ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා ගිරන්දක්කා දේශනා කාටද හදිසියෙම පින් අනුමෝදන් කරන්නේ මියගිය ඇත්තන්ට සාදු හොඳයි පසුගිය සෙනසුරාදා අපේක්ෂා කණ්ඩායමේ අපේක්ෂක අපේක්ෂා කුමාර් මහතාද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළි දැක්වුවා ඕන්දම් මල්ලියට අපේක්ෂාවේ ප්‍රතිපත්ති මන්ත්‍රීවරුන්ට දර විශ්‍රාම වැටුප නතර කරනවා ඉන්න කන් කාලා පෙන්ෂන් ගියාමත් කන්න දෙන්න ඕන දම්මපා හිටපු සභාපතිවරුන් සහ ඔවුන්ගේ ආර්යවන් මහජන මුදලින් නඩත්තු කිරීම නතර කරනවා කොහොමද ප්‍රතිපත්තිය කැබිනට් එක 30යි අනම්මනන් නැ නියෝජ්‍ය 30යි ඔක්කොම 60යි වාහන පර්මිට් අධිසුකෝපභෝගී වාහන වලට දෙන්නේ පොඩ්ඩක් කපල කප්පාදු කරනවා මොකද අපි යන්නේ ඩබල් කැබ් එකේ නිසා අනිත් තුන්ව මොකටද මර්සිඩීස් වල යවන්නේ සැපට තවත් බඩු තියනවා කියන්න වෙලාවක් නැහැ Facebook එකෙන් කට්ටිය ඒව ගැන විග්‍රහ කරයි දැන් අපේක්ෂාවේ ගිනිමලේ බුර බුරා නගිනවා නොවැම්බර් 17 වෙනිදා වෙනකොට නෙළුම් කුලට තුඩින් ගින්න ව්‍යාප්ත වෙලා මුළු රටම ගිනි බෝලයක් වෙනවා එහෙම වෙනක තමයි අපේක්ෂාවේ බලාපොරොත්තුව වෙලා ගියා තව රැස්වීමක් තියනවා ආයුබෝවන් සිඩ්නි මහත්තයා මම විරුත කරපු නෙළුම් කුලනත් ගිනි තියන්නත් අපේක්ෂා කුමාර ලෑස්ති වෙන්නේ නැමෙතුමනි එතුමා ගිනහර දැක්වේ උපමාවක්. ඔවුන්ගේ අපේක්ෂාවන් සාර්ථක වෙන බව ගින්නක් පැතිරෙන ආකාරයට උපමා කළා. අපේක්ෂා කුමාර මැතිතුමා හරි කතාකාරය නේද? ඒකනේ මමත් එතුමා පොඩ්ඩක් ළඟින් තියාගෙන ඉන්නේ. ඔව්, රටේ ජනතාව දන්නවා මෙයා යාව තුරතල් කරනවා කියලා.
හුරතල් කරන්න බබ්බුය. එයා දැන් ලොකු ළමෙක්. අපි තීරණය කළා මැතිවරණ කටයුතු පිළිබඳව මැකෝතුමා කරන ප්‍රකාශ දිනපතා ඔබ වෙත ගෙනෙන්න. අද දවසේ මැකෝතුමාගේ පණිවිඩය. හැමෝම හොඳට කන් දීලා අහගන්න. මගේ මූණ දිහා බලාගෙන මැතිවරණ කොමිසමේ සභාපති මමයි. ඉස්සර මැකෝ දැම් මැකොස. මම මේ තාත්ත කෙනෙක් වගේ කියන්නේ. මැතිවරණ තියන්න ව්‍යවස්ථාවෙන් බලය දීලා තියන්නේ මට. කාටද? මෙම්මට. අතන මෙතන අගුපිල්ලස්සේ ටියුෂන් ක්ලාස් මැද්දේ ආදර්ශ මැතිවරණ තියන්න බෑ. ටියුෂන් පන්තිවල උගන්නන ගුරු ළමයි ටියුෂන් ගන්න එන පොඩි ළමයි එක්ක ආදර්ශ තන්ද පවත්වල ඒකේ ප්‍රතිඵල මුළු රටේම ප්‍රතිඵල කියලා ප්‍රචාරය කරමින් පොඩි චූන් එකක් ගන්නවයි කියලා මට මගේම අධ්‍යංශයෙන් වාර්තා කරලා තියෙනවා. ඔන්න පහු තාත්තගේ තරහා උස්සගන්න යන්නේ. තාත්තට ඔළුව උඩට වැඩ තියෙනවා. ළමයි කරන හැමදේම බලන්න වෙලාවක් නැහැ. මම අපේ ටියුෂන් දෙන ගුරු ළමයින්ට කියන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර දුන්නට කාර්යයක් නැහැ. ආදර්ශ ඡන්ද බෑ. ප්‍රශ්න පටලව ගත්තොත් gedara amma uyena kema kanna wenna. රෑ කෑම පොලිසියෙන් දවල් කෑම උසාවියේ. මිස්ටර් සිඩ්නි ආදර්ශ ඡන්ද කියලා දෙයක් කියනවද? ගරු මැකෝතුමා කිව්ව විදිහට ටියුෂන් පන්ති ඇතුළතදී එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒ ක්‍රමේ හොඳයිනේ. ලොකු වියදමකුත් නැහැනේ. රටවටේම ටියුෂන් පන්ති මන් දන්න විදිහට නම් 15,000කට වැඩිය තියෙනවා. අපි ඒ ටියුෂන් පන්ති ඡන්ද මධ්‍යස්ථාන හැටියට පරිවර්තනය කරනවා. එතකොට ටියුෂන් ගුරුවරු තේරීම් බාර නිලධාරීන් හැටියට පත් කරනවා. හරි සරලයි. වියදමත් අඩුයි. ඔය වගේ ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් ඇදුවා එකපාරක් හාල් පොත දාලා. ඒ කට්ටියවත් නැක්සලයිට් කියලා ඇතුළට දැම්ම මතක නැද්ද? 1982 දී හිටපු එන්ටර්ප්‍රයිස් ලොක්කා. මේ ඔයත් ඒ කණ්ඩායමේ හිටිය නේද? හිටියට මම ඒකට සම්බන්ධ වුණේ නැහැ. විකාර වැඩ. මාව ආදර්ශයට ගත්තනම් ඔය වගේ විලම්බිත වැඩ කරන්නේ. මේක හරි. ඔබතුමාව ආදර්ශයට ගත්තනම් ජනතාවට තෙලෝ මෙලෝ නැතුව විලම්බිත වෙලාම ඉන්න පුළුවන්. Very simple. Beautiful. ආ මාත් එක්ක නටන්න. විලම්බිත. හොඳයි හමු වෙමු හෙටත් සවස 6:55ට. සිනහව තමයි හොඳම බෙහෙත. Good, bad, ugly.